නව මැතිවරණ ක්‍රමය ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙදින කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට අද පැවති පක්ෂනායක රැස්වීමේදී තීරණය වේ තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ඉල්ලීමක් අනුව හෙට සහ අනිද්දා දෙදින තුළ අදාළ විවාදය පැවැත්වීමට පක්ෂනායකින්ගේ එකඟතාව පළ වුණා. මෙම පක්ෂනායක රැස්වීම අද පෙරවරු 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබුණේ නියෝජ්‍ය කතානායක චන්දිම වීරකුඩි මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධව එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් මෙහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා. එම සාකච්ඡාවේදී ආණ්ඩුවේ සභානායකතුමා ප්‍රකාශ කළා මේ සතියේ වැඩසටහන වෙනස් කරමින් ආණ්ඩුවට අවශ්‍යයි කියලා ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ගැන විවාදයක් ඇති කරලා පාර්ලිමේන්තුවේ පක්ෂවල අදහස් යළි විමසීමක නිරත වෙන්න. මේ ගැන විරුද්ධ පක්ෂයේ තදබල ලෙස විරුද්ධ වුණා. අපි කියා සිටියා 20 වැනි සංශෝධනය මේ වෙන විට ගැසට් නිවේදනයට ලක් කරලා තිබෙන්නේ. දැන් යළි අදහස් විමසීමකට යෙදෙන්නේ රජය කුමක් සඳහාද කියලා. ඉතින් මෙවන් තත්වයක් කවදාවත් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායනුකූලව ඇති වෙලා නැහැ. ආණ්ඩුව දන්නේ නැහැ මොකද්ද කරන්නේ, කළ යුත්තේ මොකද්ද කියලාවත් හරි තීරණයක් නැති බව තමයි අද කියවුණු කතන්දරය. මේ 20 වන සංශෝධනයේ ලෙස දැනට ඉදිරිපත් වෙලා තියෙන කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ පක්ෂවල නිල ස්ථාවරය දැන ගැනීමට අවශ්‍යයි. සභාව කල්තැබීමේ යෝජනාවක ආකාරයට ගෙනෙන මේ විවාදයේ ඒ ඉදිරිපත් වන අදහස් දිහා බලලා රජයේ හැටියට 20 වෙනි සංශෝධනය පිළිබඳව ගන්නා වූ ක්‍රියාමාර්ග, එයට ඉදිරිපත් කළ හැකි සංශෝධන තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ 3-2ක් ලබා ගැනීම උදෙසා ඒ ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන කාරණා ගැන දැන ගැනීමට අවකාශ ලැබෙනවා. ඒ තමයි මේ අරමුණ. මේ කාරණේ පිළිබඳව විවාද කිරීම ගැන සුළු පක්ෂවලට ඉඩකඩ නොදිය යුතු බව තමයි විපක්ෂ නායක විමල් සිරිපාල සිල්ලා මැතිතුමා සහ ජෝන් ශ්‍රීනත් මැතිතුමාගේ අදහස වුණේ. අපි ඒකට එකඟුනේ නැහැ. ඉතින් මට තේරුම් ගන්න බැහැ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි පටු මතයක් දරන්නේ ඇයිද කියලා. අධිවේගී මාර්ග ඉදිකිරීමේ වියදම් පිළිබඳව සොයන වත්මන් ආණ්ඩුව වැටුප් ගෙවීම සඳහා බිලියන ගණනින් ණය ලබා ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ තංගල්ල නගරයේ පැවති උත්සව අවස්ථාවකට එක් වෙමින්. තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාල භූමියේ ඉදි කළ අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිරුවක් අද විවෘත කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගීත්වයෙන්. පිළිරුව නිරාවරණයේ නනතුරුව අනගාරික ධර්මපාලතුමන් පිළිබඳ හිටපු ජනාධිපතිවරයා අදහස් පළ කළා. ඌ කියන්න තියෙන දේ කිව්වා. ඒ කිව්වේ ප්‍රතිඵලය මොකක්ද අවසානයේ? ඌට අන්තිමට හොරෙක් කියලා කිව්වා. එදා කරපු උදවියම තමයි දැනුත් ඒ හොරා හොරා කියන වචනේ පාවිච්චි කරන්නේ. හොරා කිව්ව විතරක් නෙමෙයි එක්තරා අවස්ථකදී අත්අඩංගුවට ගන්න මහන්සි ගත්තා. තමන්ට හම්බ වෙච්ච ඒ අරමුදල පිළිබඳව, ඒ අරමුදලේ ගණන් පිළිබඳව ප්‍රශ්න කරා ධනපාලතුමාගේ. දැන් අද කරනවා වගේ තමයි ඉතින්. හයිවේ එක ආදලා හයිවේ එකේ වියදම කොහමද කියලා අහනවා. අද බිලියන ගණන් අය අරගෙන කමුන්නාන්සලගේ පඩි ගෙවනවා. හැබැයි අර ධනපාලතුමාට එදා කරපු චෝදනාව අපිට කරමින් තවමත් කරමින් මාස 5ක් ගිහිල්ලා 6ක් ගිහිල්ලා රටේ වැඩ කරන්නේ නැතුව නිකන් පල් වෙනවා. ධනපාලතුමාගේ පිළිරුව ගහන්නට අවසර දීම ගැන මුල්‍ය අපරාධ ඒකකය හෙට ඇවිල්ලා ප්‍රශ්න කරොත් මම පුදුම වෙන්නේ නැහැ. පලි ගැනීම, ක්‍රෝධය, වෛරය, ඉරිසියාව අද ඉස්මතු වෙලා. ජාතියක් එකමුතු කරපු ඒකීය රටක් ඇති කරලා අපි ඒ විදියටම ධර්මපාලතුමාට ගහපු ආකාරයෙන්ම අපිට ගහන. හිරු ප්‍රවෘත්ති සමගින් ශ්‍රී ලාංකීය එලිමහන් ප්‍රසංග කලාවේ පෙරලියක් ඇති කළ ෂාන් අන්ස්ටොප් නයිට් හි තවත් දිගහැරුමක් පසුගියදා මහනුවරදී සනිටුහන් වුණා. ඒ අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් වේගරිද්ම සංගීත කලාවේ රේඩියෝ පෙරලිය කළ ෂා FM සිය නිම්වලලු පුළුල් කරමින් එලිමහන් ප්‍රසංග කලාවේද පෙරලිය කළේ ෂා නන්ස්ටොප් නයිට් ප්‍රසංගයෙන්. එහි තවත් දැවැන්ත දිගහැරුමක් පසුගිය සෙනසුරාදා සනිටුහන් වුණේ මහනුවර මැණික්කින්න ජිනදාස ක්‍රීඩාංගණයේදී. රාත්‍රී 9ට ප්‍රසංගය ආරම්භන විටත් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව පිරී ඉතිරී ගොස් තිබුණා. ෆීඩ්බැක් සංගීතයෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්වෙද්දී ප්‍රසංගයේ නැරඹීමට ප්‍රමාද වී පැමිණි ජනතාවට ක්‍රීඩාංගණය තුළට ඇතුළු වීමට අවකාශ ලැබුණේ නැහැ. දිවයිනේ ජනකාන්ත ගායකයින් රසකගේ ගීත තවත් වර්ණවත් කළේ නිට්ටම්බුව ඔමායා නර්තන කණ්ඩායමයි. විශාල පිරිසක් ප්‍රසංග අත්දැකීම සජීවීව විඳ ගනිද්දී FM 98.9 හා FM 91.1 යන සංඛ්‍යාත ඔස්සේ හා www.shafm.lk වෙබ් අඩවිය ඔස්සේ
එම අත්දැකීමම නිවසේ සිට විඳ ගැනීමටද ෂා FM අවස්ථාව සලසා දී තිබුණා. සත්‍රිය අපි හැමතිස්සම හනිෂා හැමතිස්සම ඉන්නේ ෂා එක්ක මේ ඉන්නේ අතරම ගොඩාක් සන්තෝෂෙන් ඉතින් ෂා FM එකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ යාළුවත් ඇවිල්ලා ඉන්න මාතලේ ඉඳලා තා ලොරි වලින් ඉඳන් එනවලු ඉතින් අපි ෂා ගොඩක් ආදරේ අපි හදවත වගේ ෂා ගොඩක් ආසාවෙන් අද මේක බලන්න ආවා නම්බර් 1 ෂා බටහිර සහ දකුණු මුහුදු තීරයේ ජෙලිෆිෂ් හෙවත් මුහුදු ලොඩියන්ගේ ගහණය ඉහළ යාමේ තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බව නාරා ආයතනයේ සමුද්‍ර ජීව විද්‍යාඥය උපුල් ලියනගේ මහතා පවසනවා. එම ආයතනයේ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ මුහුදු තීරයන් භාවිතයේදී සුපරීක්ෂාකාරී වන ලෙසටයි. සාගරයේ ගැවසෙන සත්ව ප්ලවාංග ගණයට ගැනෙන ජෙලිෆිෂ් සංචරණය කරන්නේ දේවල් ගමන් කරන දිශාව අනුවයි. නිරිත දිග මෝසම් සුළං සමග මේ දිනවල කල්පිටියේ සිට තංගල දක්වා මුහුදු තීරයේ ජෙලිෆිෂ් ගහණය ඉහළ ගොස් තිබෙනවා. සාගර විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගල්කිස්ස, හික්කඩුව, උණවටුන සහ පොල් හේන වැනි සංචාරක ආකර්ෂණයේ දිනාගත් මුහුදු තීරවල ජෙලිෆිෂ් වැඩි වශයෙන් වාර්තා වන බවයි. එහිදී බහුලව හමුවන්නේ පෝර්චුගීස් මෑන් ඕ වෝ නැමැති ජෙලිෆිෂ් විශේෂයයි. ගත වූ දින කිහිපය තුළ මේ පිළිබඳ වැඩි වශයෙන් වාර්තා වූ මාතර පොල් හේන මුහුදු තීරය අද නාරා ආයතනයේ විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට ලක් වුණා. එහිදී ඔවුන් වෙරළේ රැඳී සිටි ආසාත්මික තත්ත්වයන් ඇතිකරන ජෙලිෆිෂ් විශේෂයේ සාම්පල කිහිපයක් ලබා ගත්තේ ජාන විද්‍යාත්මක පරීක්ෂණ සඳහායි. දැනට අපි ජන විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයේ ප්‍රධාන කාර්යාලයට යැවීමට කටයුතු කරනවා. මේක ශනිකව ඇතිවෙලා ශනිකව නැතිවී යන තත්ත්වයක් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ බුද පරිහරණය කිරීමේදී ඉතාමත්ම කල්පනාකාරී ඕන ලෙස. පොල් හේන වෙරළ තීරයේදී ජෙලිෆිෂ් ආසාත්මිකතාවයට ලක් වූ පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳවම ඊයේ දිනේ තොරතුරු වාර්තා වුණා. මම ගියා සරුංගලයක් අරින්න වැල්ලේ සරුංගලයක් කඩන් ගියාට පස්සේ මම ඒක ගන්න පවත්වනාට පස්සේ රැල්ලත් එක්කම ඇවිල්ලා ජෙලිෆිෂ් කෙනෙක් ගේවිලු. මම මූව ගලවලු විසිකාට පස්සේ මගේ අත කෙලින් පණ නැති වෙලා ඉවරලා මේ පපුව තද වෙන්න ගත්තා. ආසත්මික තත්වයන් ඇති කළ හැකි ජෙලිෆිෂ් ගහණය වැඩි වී ඇති බවට ගාල ප්‍රදීපාගාරය අසල මුහුදු තීරයේ දැනුවත් කිරීම සිදු කර තිබුණත් ඒවා නොතකමින් සංචාරකයින් එම ස්ථානයේ ගැවසෙන ආකාරය අද දිනේ පුරාම දැකගත හැකි වුණා.